නිදහස් සංවාද වැඩමින් පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස්. ඔබ උගත්ද නූගත්ද? එහෙම අහනකොට ඔබට කේන්ති යන්න තිබ තියෙනවා. උගත්කමයි නූගත්කමයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ලෝකේ පුරාම මේ ප්‍රශ්නේ තියෙනවා. දැනුම කියන්නේ මොකද්ද? තවත් ප්‍රශ්නයක්. තොරතුරුද දත්තද වෙන මොකක් හරිද? මේ සියල්ල මැද්දෙන් අපි අධ්‍යාපනය ගැන කතා කරනවා. අධ්‍යාපනය කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවට අදාළව නිදහස් අධ්‍යාපනය පිළිබඳ දීර්ඝකාලීන සංවාදයක් අපට තිබෙනවා. නිදහස් සංවාද වැඩබිම තුල එක දිගට මේ ගැන අපි හැපෙනවා කතා කරනවා. ශිෂ්‍ය ගුරුවරයා. ගුරුවරයා කෙලින් හිටියොත් තමයි ශිෂ්‍යයාට අඩක් ගන්න පුළුවන්. ශිෂ්‍යයා ගොඩ නැගින්නේ. ගුරුවරු ගැනත් අපි කතා කරනවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා සංජීව බණ්ඩාර. ඔහු ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ලේකම්. ඔබව නිදහස් සංවාද වැඩබිමට ගෞරවයෙන් පිළිගන්නවා. දැන් මං කැමති සංජීව මුලින්ම මේ ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගැන කෙටි විග්‍රහයක් කරනවාට. මොකද්ද මේ ඒකාබද්ධ ගුරු සේවා සංගමය? අපි ආරම්භ කරන්නේ 2011 වර්ෂයේ. ඒතොර කම්කරු වර්ගල මධ්‍යස්ථාන විදිහට තමයි අපි කම්කරු ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නේ. කම්කරු වර්ගල මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් තමයි ඒකාබද්ධ ගුරු සේවා සංගමය හදන්නේ. එතකොට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගත්තොත් 80 දශකයේ ඉඳලා මේ ගුරු අරගල වලට සම්බන්ධ වෙච්ච සටන් කරපු ඉතිහාසයක් තියෙන සහෝදරුවෙක් පැත්තක ඉන්නවා. ඒ වගේම ගත්තොත් මෑත කාලීනව විවිධ අරගල වලට විදාස අධ්‍යාපනය ඇතුළු විදාස අධ්‍යාපනය දිනා ගැනීම අරගලයට සම්බන්ධ වෙච්ච ශිෂ්‍යාපාරය ඇතුළේ අරගල කරපු විද්‍යාපීඨ වලින් සම්බන්ධ වෙච්ච විවිධ කණ්ඩායම් මේ අපේ සංගමයත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතකොට ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගොඩනගන්න බලපාපු කාරණය තමයි දැන් මේ ඉතිහාසයක් තිස්සේ විවිධ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරපු අරගල කරපු බලවේගයක් විදිහට අපි දැක්කා ගුරු විදුහල්පති ශේෂ්ත්‍රය ඇතුලේ විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒවට අදාළව කාලයක් තිස්සේ කරපු අරගලයකුත් තියෙනවා. නමුත් විසඳුම් ලැබිලා නැහැ. ඒ නිසාම අපේ ගුරුවරුන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබුණා. දැන් ඔවුන්ට වෙන අත්දැකීමකුත් තියෙනවා විවිධ ශේෂ්ත්‍රවල සටන් කරලා අරගල කරලා ජයග්‍රහණ ලැබපු. නමුත් දැන් ගුරු සේවය ඇතුලේ විශාල පීඩාකාරී තත්වයක් ඇතුලේ තමයි ඔවුන්ට කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. වහල් වගේ වැඩ කරන්න වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් විසඳෙන්නේ නැති තත්වයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක යෝජනාවක් ආවා. අපි එකතු වෙලා සංගමය හදමු. සංගමයක් හදලා මේ ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග වලට යමු. එතකොට අන්නේ යෝජනාවත් එක්ක තමයි අපි ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගොඩනගන්නේ. ඒතර මේ සංගමය කෙලිමම දැන් ඔබ සම්බන්ධ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේම දිගුවක්ද නැත්නම් තවත් සංවිධාන සම්බන්ධද? ඒකාබද්ධ කියන නිසා මම අහන්නේ. නම තමයි ඒකාබද්ධ මේ ගුරු සේවා සංගමය. ඒ කියන්නේ පෙරටුගාමි හැර තව පක්ෂ තියෙනවද නැත්නම් ඒ පක්ෂ විතරද? පදනම. මේක ගුරු සංගමය ගත්තට පස්සේ පෙරටුගාමි සමාජවාදී පක්ෂ මැදිහත් වීමක් තියෙනවා අපේ පක්ෂය. ඒක උඩ කම්කරුවල ඉඳලා මැදිස්ථානය සම්බන්ධ පෙරටුගාමි පක්ෂයට. නමුත් දැන් ගුරුවරු ගත්තට පස්සේ විවිධ මේ දේශපාලන මත මතාන්තර දරන අයත් සංගමය ඇතුලේ ඉන්නවා. දැන් මහින්ද ජයසිංහ, ජෝසෆ් ස්ටාලින් වගේ චරිත දැන් ජනමාධ්‍ය තුලේ ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන කතා කරනකොට පේන හුරු චරිත. ඔවුන් සමග තියෙන ගනුදෙනු මොකද්ද? අපි මේ අරගල දැන් අපි මුලින්ම 2019 පෙබරවාරි 28 වෙනිදා ගුරු අරගලයක් පටන් ගත්තා. එතකොට ඒ ගුරු අරගලය අපි මුලින්ම ආරම්භ කරනවා පසුව ලංකා ගුරු සේවා සංගමය මේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් කරා ඒ අරගලයට සම්බන්ධ වෙනවා. ඊළඟට මාර්තු 13 වෙනිදා සියලු සංගම් ඒකාබද්ධ වෙනවා. එතකොට අපි සැලකුතු කාලයක් පෙබරවාරි 26 දක්වාම මේ සියලු සංගම් ඒකාබද්ධව අරගලයක හිටියා, සටන පිහිටියා. ඉතින් එහෙම සම්බන්ධයක් තියෙනවා. ඒ වගේම ඉතින් මොම් එක ඉතිහාසයේ විවිධ සටන් බිම්වල අරගල බිම්වල එකට අරගල කරපු අත්දැකීම් තියෙනවා. ඉතිහාසයක් තියෙනවා. ඔබ දැන් මේ වැඩේ පටන් ගන්නකොටම මම හිතනවා මේ ඔබව නිර්වචනය කරගත්තොත් හොඳයි කියලා. අපි ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපේ ලංකාවේ විවිධ මේ වෘත්ති සමිතිවල නායකයෝ ඔවුන්ගේ සුදුසුකම් මොනවද, ඔවුන් පෙනී සිටි කොතනද, කොහොමද, ඒ සියල්ල ගැන හරි අදහසක් නෑ අපිට. මුරුත්තිට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ හෙද සංගමයේ වෙනුවෙන් පෙනහිටිනවා. ඉතින් තියෙන අන්තර් සම්බන්ධය හොයාගන්න බෑනේ. ඉතින් ඔබේ විශ්වවිද්‍යාල ජීවිතය, ඔබේ වෘත්තිමය තත්ත්වය, ඔබ ගුරුවරයෙක්ද නැද්ද? ඒ ගැන අපි කතා කරලා ඉමු. පැහැදිලිවම මම ගුරුවරයෙක් නෙමෙයි. එතකොට මම විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලය තුලේ ජිස් සංගමවල වැඩ කරනවා. අන්තරේ කැඳුම්කරු ලෙස වැඩ කරනවා. ඊපස්සේ
කම්කරු වර්ගල මැදිස්ථානට සම්බන්ධ වෙලා වෘත්ති සමිති ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා පසු. උට ඒ අතරේ තමයි අපේ සමාජිකත්වයෙන් මේ යෝජනාවක් එන්නේ ගුරු සංගමයට සම්බන්ධ වෙලා වැඩ කරමු කියලා. අපි දන්න වෘත්ති සමිති ආඥා පනතට අනුව මේ වෘත්තියේ නොවන කෙනෙක්ට පුළුවන් වෘත්ති සමිතියක ලියාපදිංචි වෙන්න නායකත්වය දෙන්න. තනතුරකටපත් වේ. ඉතින් ඒ අනුව තමයි මම ගුරු සංගමයට සම්බන්ධ වෙන්නේ. ගුරු සංගමේ ප්‍රධාන ලේකම් විදියට තේරිපත් වෙන්නේ. මේ අධ්‍යාපනය ගැන කතා කරන නිසා ටිකක් මේ වෙනස් කටකඩිච්ච ප්‍රශ්නයක් අහන්න හිතුවා. මං හුඟක් අයකින් අහනවා මේක ශිෂ්‍ය ව්‍යාපාරයට සම්බන්ධයිගේ. දැන් ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ දෙවන්ත වැඩක්. ඒ ගැන මං හිතන්නේ අයිත් පාරක් අධ්‍යයනය කරන්න ඕනේ ඉතිහාසය කියවනකොට. හුඟක් අයට මේ ශිෂ්‍ය අරගල මැද්දේ අධ්‍යාපනය ගිලිහෙනවා. උපාධි සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. මං එහෙම දන්නේ ඔබේ සගය ගොඩක් දන්නවා. ඒ කියන්නේ මට උන් මුණ ගැහිලා තියෙනවා විශ්වවිද්‍යාල ඇතුලේ. එහෙම අය පස්සේ කාලෙක ඇත්තටම පොඩි කම්පාවකුත් ඇති වෙනවා. ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම උනේ වගේ එකක්. මේක මේ පුද්ගලික ප්‍රශ්න නෙමෙයි. දැන් ඔබට මේ ඒ අත්දැකීම කොහොමද ලැබුණේ? ඒ කියන්නේ උපාධි සම්පූර්ණ කරගන්න පුළුවන් වුණාද? අතරමැද්දේ කඩාකප්පල් වෙලා මේ සටන් බිමේ ඉන්නවද? නෑ. තුන්වෙනි වසර වගේ දක්වා අධ්‍යයන කටයුතු කෙරුණා. නමුත් දැන් වගකීම් වැඩි වෙද්දී කොහොමත් මගේ අරගෙන තත්වයක් එනවා. අපි දන්නවා දැන් සිස්සංගමේක වැඩ කරද්දී හරි අන්තරේ වැඩ කරද්දී හරි එතකොට ඒකට පූර්ණ කාලීන කැපවීමක් අවශ්‍යයි. එතකොට ඒකට දිවාරය නොබලා විසමහන්සියලා වැඩ කරන්න අවශ්‍යයි. ඉතින් එහෙම තත්වයක් ඇතුලේ එවැනි මගහැරීමක් වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මොකක් කර ක්‍රමයක් නැද්ද ගොඩ දාගන්න? නෑ මෙහෙමයි. අපි දන්නවා දැන් උපාධියක් කරනවා නම් ඒක කරන්නත් විසමහන්සියක් දරන්න ඕනේ. ඒකට විසමහන්සි වෙන්න ඕනේ. ඒ අධ්‍යයන කටයුතු වලටත් යම් කැපවීමක් කරන්න ඕනේ. ඒ වගේම තමයි ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ වගකීම් හරියට කරනවා නම් එතකොට රෑ රෑ දිවා නොබලා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. එතකොට අපිට තෝරගන්න වෙනවා මොකක්ද ඇත්තටම කරන්නේ. එතකොට තමන් බාරගත්තු වගකීම කරනවද එහෙම නැත්නම් බුද්ධිදික අධ්‍යාපන කටයුතු කරගෙන ගෙදර යනවා. ඉතින් මම හිතන්නේ මේ දෙකම බෙර ගන්න බෑ කියලා ඔබ කියන්නේ. මට මතක් වෙන්නේ ෆිදෙල් කැස්ට්‍රෝ. ෆිදෙල් අරගලය කරන ඔහු තමන්ගේ වෘත්තිමය තත්ත්වයන් ඇතුලේ අවශ්‍ය සීමාවට එනවා. චේට බැරි වෙනවා. ඒක හරි. මං කියන්නේ දැන් මම ප්‍රශ්නේ අහන්න හේතුවක් තියෙනවා. දැන් මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මේ තව පෝෂණය වෙලා ඉස්සරහට යන්න මේ බාධකයට උත්තරයක් හොයාගන්න කියලා මං යෝජනා කරන්නේ. ඒ කියන්නේ දැන් අම්මලා තාත්තලාට හිතෙන්න ඉඩ තියෙනවා මේ මගේ පුතාව දුවව ශිෂ්‍ය ව්‍යාපාරවලට යවන්න හොඳ නැහැ. ඒගොල්ලෝ ඉගෙන ගන්න නැහැ වගේ එකක්. උක අනිත් පැත්තේ හැරෙව්වොත් කොල්ලෝ කෙල්ලෝ ඉගෙනගෙනම අරගලේ ඉන්න මුන් තමයි වැඩකාරයෝ වගේ හැංගීමක් ආවොත් මේ සමාජ මතය වෙනස් වෙයි කියලා මට හිතෙනවා. මෙතන ටික අදාළ නැහැ මගේ යෝජනාවක්. හරි. දැන් කරුණා. පැහැදිලි කරගන්න. උපාධියක් කිරීම හෝ මොන හරි මේ විධිමත් අධ්‍යාපනය ඇතුලේ ඒ ක්‍රියාවලියට කිරීමේ තමයි ගැටලුව එන්නේ. කොහොමද දේශපාලනය කරද්දී ශිෂ්‍ය ව්‍යාපාරේ වැඩ කරද්දී එතකොට අධ්‍යයනය සහ අධ්‍යාපනයේ මගහැරීමක් වෙන්නේ. ඒකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. නමුත් අර විධිමත් ආකෘතිය ඇතුලේ මේ උපාධි සම්පූර්ණ කිරීම හෝ වෙන පාඨමාලා සම්පූර්ණ කරද්දී එතකොට ඒ සඳහා මතුවෙන ප්‍රායෝගික බාධක ගොඩක් තියෙනවා. 80% ප්‍රැක්ටිකල් ඉෂුස් යන්න වෙනවා. එතකොට ප්‍රැක්ටිකල් යන්න වෙනවා. එතකොට ඒවා සැලකුවම එතකොට කෙනෙක් හරියට උපාධිය කරනවා නම් එතකොට ඒ කාටවත් මං හිතන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ වැඩ කරන්න බැරි තත්ත්වයක් එනවා. එතකොට දැන් මේකත් ටිකක් අමු ප්‍රශ්නයක්. ඒක සියලු දෙනාම නෙමෙයි. මම කියන්නේ මේකේ බහුතරයකට උපාධිය කරන්න නැත්නම් බහුතරයකට තමන්ගේ අධ්‍යාපනය කටයුතු සම්පූර්ණ කරන්න කෙනෙක්ට දෙන්නෙක්ට මං හිතන්නේ යම්කිසි කැපකිරීමක් කරන්න වෙයි. උරගා බලන්නත් බැරිද? දැන් නලින්ද ජයතිස්ස වගේ අය ඔවුන්ගේ දේශපාලන භාවිතය පැත්තක තිබුවොත් ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ නලින්ද මුණ ගැහෙනවා මට 2000 වගේ. දැන් ඔහු ශිෂ්‍යෙක් විදිහට මම හිතන්නේ සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වගේ මට හිතෙන්නේ. දැන් ඔහු වෛද්‍යවරයෙක් වෙනවා. ඉතින් ඒක කරන්න නැති වෙනම එකක්. මම කියන්නේ එහෙම බැයිද සටනක් දෙන්න කියලා මේ ඇතුලේ. පුළුවන් බෑ. මම කියන්නේ උත්සාහ කරලා බලන්න පුළුවන්. එතකොට ඒ උත්තරේ හොඳයි බලමු නිකන්. මට තේරෙන මේක මේ අර මොකද්ද මල් ඇතුරු මල් යානාවක් මල් යහනාවක් නෙමෙයි. හරි. දැන් ඔබ හඳුනාගෙන තියෙන විදිහට ඔබ අධ්‍යයන කටයුතු වලට අනුව දැනට ලංකාවේ මේ ගුරුවරුන්ට තියෙන අර ගුරු වෘත්තිය උගන්නන එකට අමතරව පැටවිලා තියෙන අමතර වැඩ ටික මොනවද? මට පෙළ ගැසලා කියන්න පුළුවන්ද? එතකොට දැන් පන්ති කාමරවල නම් ලකුණු කිරීම සිට පාසල් සංවර්ධන සමිතිවල මේ මුදල් වාර්තා සකස් කිරීම දක්වා වූ අනවශ්‍ය වැඩ තොගයක් ගුරුවරුන්ට කරන්න වෙලා තියෙනවා. එතකොට මට මගේ ළඟ මම ලයිස්ට් එකක් මලියා ගන්නවා. ඒ ලයිස්ට් එක ගැන කතා කරමු. ටිකු ලයිස්ට්ක් තියෙනවා. ඒකට මම නිකන් එකක් දෙකක් කියන්න. අපි වැඩගත් දේවල් ටික කියමු.
පෝෂණ වාර්තා සකස් කිරීම සංගණන වාර්තා සකස් කිරීම ගුණාත්මක සංවර්ධන දර්ශන ගොනු සිසු දත්ත ගබඩා සුරක්ෂා රක්ෂණ ඇඳුම්පත් ඉල්ලුම්පත් වාර්ෂික සැලසුම් වාර සටහන් සති සටහන් දින සටහන් පාඩම් සැලසුම් ඇගයින් සැලසුම් ඇගයින් ලකුණු වාර්තා ප්‍රතිඵල විශ්ලේෂණ ලකුණු විශ්ලේෂණ ප්‍රතිකාර්ය වැඩසටහන් සති සාරාංශ මාර්ෂික සාරාංශ ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත් විභාග ඉල්ලුම්පත් ව්‍යාපෘති යෝජනා ව්‍යාපෘති වාර්තා පෙළපොත් ලේඛන බහු බඩුවට්ටුවරුප ප්‍රමිති පන්තිකව පැවැත්වීම හා වාර්තා ප්‍රශ්න පත්‍ර සකස් කිරීම වගේ වැඩ ගොඩක් තියෙනවා. ඊට පස්සේ තව මේකත් මේ වැඩකට ති වැඩක් නෙමෙයි. කොළ පුරවන්න තියෙනවා. ඊට පස්සේ තේරුමක් නැති කොළපෙක ඊට අමතරව ගත්තට පස්සේ අපි දන්නවා දැන් ක්‍රීඩා කටයුතු වලට අදාළ වැඩසටහන් තියෙනවා, කලා සංස්කෘතික කටයුතු වලට අදාළ වැඩසටහන් තියෙනවා, අමතර පන්ති කිරන්න තියෙනවා. දැන් ඉස්කෝල වෙලාවෙන් පස්සේ ගුරුවරු අමතර පන්ති පවත්වනවා ශිෂ්‍යන්ට පාසල් තුලම. එතකොට පෙළපොත් බෙදා දීම් තියෙනවා, නිල ඇඳුම් බෙදා දීම් තියෙනවා, මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, තව දැන් ගුරුවරු කියන්නේ අඹබැලයක් හිටෙව්වත් ලියුම් හතර පහක් ගහන්න වෙයි, වාර්තාවක් හදලා බාර දෙන්න වෙයි. එතකොට වෙනදාත් ගුරුවරු අඹබැල හිටෙව්වා ගෙවතු පවත්වාගෙන යාම සඳහා මැදිහත් වුණා. හැබැයි දැන් ඊට අමතරව කිසිම තේරුමක් නැති කොළපිරවීර ගොඩක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ගියේ පෙරේදා උදාහරණයක් විදිහට ඈත කාලිනව දැන් ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් හදනවා කියලා ගුරුවරුන්ගේ සියලු තොරතුරු ජාලගත කරන්න කටයුතු කරනවා. එතකොට ඒ සියලු තොරතුරු ජාලගත කරන්න සිද්ධ වුණේ පන්ති භාර ගුරුවරු. එතකොට ගොඩාක් පාසල් වල කම්පියුටර්ස් නැහැ. එතකොට තියෙනවා වැඩ කරන්නේ. එතකොට අන්තර්ජාල පහසුකම් නැහැ. එතකොට දැන් අනිත් එක තාක්ෂණික දැනුම නැහැ. ඒ නිසා ගුරුවරු විශාල අමාරුවකට වැටිලා තියෙනවා. සමහර ගුරුවරු මේ රාත්‍රී 10-11 වෙනකම් ඉස්කෝලවල හිටියා. එතකොට මෙහෙම විශාල පීඩාවකට ලක් වෙලා තියෙනවා. නැත්තම් කොමියුනිකේෂන් වලට ගිහලා තමන්ගේ මුදලින් ඒ ඩේටා එන්ටර් කරලා බාර දෙන්න ඕනේ. එක්ක තමන්ගේ ජංගම දුරකථනෙන් කියන්නේ අතින් කාලා කරන්න වෙලා ගුරුවරුන්ට. එතකොට දැන් මේකේ තියෙන බරපත ගැටලුව තමයි ගුරුවරුන්ට උගන්වන්න තියෙන කාලය අහිමි වෙලා ගුරුවරු අනවශ්‍ය වැඩතොකක බටලලා තියෙනවා. දැන් කලාප කාර්යාලයෙන් එනකොට මේ තොරතුරු ගන්න සමහර පාසල් වල දවස් දෙක තුන උගන්වන එක නවත්තලා වාර්තා කරනවා. ඒ විතරක් නෙමෙයි, දැන් එකම තොරතුරු කලාප කාර්යාලවලින් පළාත් කාර්යාලවලින් අමාත්‍යංශයෙන් නැවත නැවත ඉල්ලනවා. අවුරුද්ද මුලත් ලකුණු දෙනවා, ආයි වෙන වෙනම ගණිත ලකුණු වෙනම ඉල්ලනවා, විද්‍යාව ලකුණු වෙනම ඉල්ලනවා. දැන් ඒකට අධ්‍යාපන පරිපාලන ක්‍රියාවලිය ඇතුළේ වැඩ පිළිවෙලක්. ඉතින් මේකෙන් අවසාන වශයෙන් ගුරුවරු ඉතා විශාල පීඩාවකට ලක් වෙලායි. අද ගුරුවරුන් අර ගුරු වෘත්තිය අතෘප්තියක් කෘතියක් බවට පත් වෙලා තියෙනවා. එපා කරවන. එපා කරවන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට මේ මෙන්න මේකෙන් අනවශ්‍ය වැඩ ටික නවත්තන්න කියලා තමයි ගුරුවරු ඉල්ලන්නේ. මේ සියලුම වැඩ පිටිපස්සේ තියෙන්නේ මේ ඊනිය ආර්ථික ප්‍රතිසංස්කරණය. කියන්නේ ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි තමයි ඉන්නේ. ඇත්තටම නිකන් ඔබට හිතෙන්නේ නැද්ද මේ නිදහස් අධ්‍යාපනය කඩන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගුරුවරුන්ට ඒක එපා කරන එක. එහෙම වැඩක් වෙන්නත් පුළුවන් මොකද තියෙන්නේ. ඒක පිටිපස්සේ අරමුණු තියෙනවා. අනිත් එක තමයි දැන් මේ පාසල් වල ඒ කියන්නේ පරිපාලන ක්‍රියාවලිය සංකීර්ණ වෙන්න බලපාපු ප්‍රධාන හේතුවක් මේ පාසල් නඩත්තුවේ වගකීම මාණ්ඩුව නිදහස් වීම. පාසල් ස්වයං නඩත්තුවට දාලු කරලා තියෙනවා. දැන් සමහර පාසල් තියෙනවා ලක්ෂ 10 15 මේ බජට් හැදෙනවා. එතකොට ඒවට මුදල් හොයන්න. එතකොට මේ ක්‍රියාවලියත් එක්ක පාසල් පරිපාලන ක්‍රියාවලිය සංකීර්ණ වෙන එක වළක්වන්න බෑ. හැබැයි දැන් පාසල් පරිපාලන ක්‍රියාවලිය සංකීර්ණ වෙද්දී අනිත් පැත්තේ ජනප්‍රිය පාසල් පද්ධතියකුත් ඇදලා තියෙනවා. සමහර පාසල් තියෙනවා විශ්වවිද්‍යාලවලට වඩා ශිෂ්‍යයි. එතකොට ඒකට අනද්දේන සේවකයෝ බඳවාගෙන ඒව පවත්වාගෙන යන වැඩ පිළිවෙලක් නැහැ මේක. ඔක්කොම අඩුම ලාභෙට ගුරුවරු ලවා කරගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. හැමදේම ගුරුවරු ලවා කරගන්නවා. ඊට අමතරව අපි ගත්ත සංඛ්‍ය අමාත්‍යාංශය වැඩ, පරිසර අමාත්‍යාංශය වැඩ, පළාත් පාලන ආයතන වල වැඩ, මේ සියලු වැඩත් අවසානයේ පැටවෙන්නේ ගුරුවරු පිටින්ම තමයි. මොකද මේකට විරෝධයක් එන්නේ නැහැ. ඒ නිසා ගුරුවරු ලවා මේ සියලු වැඩ කටයුතු කරගන්න තත්ත්වයක් එනවා. අවසාන වශයෙන් ගුරුවරු අතෘප්තියටපත් වෙන එකයි, ගුරුවරු දරුවන් උගන්වන්න තියෙන වෙලාව අහිමින එකයි තමයි සිද්ධ වෙන්නේ. අතරම ගත්තොත් මේකේ අවසාන වන්දිගේ වන්ද වෙලා තියෙන්නේ මේ රටේ දරුවන්ට. දැන් මොකද්ද මේ ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ඊළඟ පියවර මොකද්ද? දැන් මේ අපි ප්‍රශ්නේ අඳුන ගන්නවානේ. දැන් ගුරුවරේ අතෘප්තිමත් වැඩ කරන්න එපා කරවලා තියෙනවා. ඒ කියන්නේ ළමයාට තියෙන කාලය අහිමි වෙනවා. අවසානයේදී නිදහස් අධ්‍යාපනය ඉවර කරන්න හදන්නේ. මගේ යෝජනාව මේ අර නිදහස් අධ්‍යාපනය පුද්ගලිකකරණය කරන්න කරන උපක්‍රමශීලී වැඩ කියලා මට හිතෙන්නේ. මගේ යෝජනාව. මොකද්ද දැන් ඊළඟ පියවර? මොකද්ද කරන්න හදන්නේ ඔබේ සංගමේ? මම දැන් අපි මේ අරගලය පටන් ගත්තේ, මම පැහැදිලි කරන්න අවශ්‍යයි, අපි මේ අරගලය පටන් ගත්තේ මේ කුඩු වැටුප් පෙඩි කර ගැනීම සඳහා කරන අරගලයක් විදිහටනේ. දැන් ගොඩක් වෙලාවට මේ අරගල පෙන්නේ පඩිලනවා, ඒ කියන්නේ වැටුප් බට සොච්චමක් එකතු කරගන්න කරන මැදිහත් වීමක් කියලා. ඒක උනේ එහෙම අරගලයක් නෙමෙයි.
එතකොට මේකේ ප්‍රධාන ඉල්ලීම හතරක් තිබුණා. එක ඉල්ලීමක් තමයි වැටුප් පිළිබඳ ඉල්ලීම. මම වැටුප් පිළිබඳ ඉල්ලීමෙන් පටන් ගන්නම්. වැටුප් පිළිබඳ ඉල්ලීම තමයි අපි දැන් ගුරුවරු ගත්තොත් ඉතා සොච්චන් වැටුපක් ලැබෙන්නේ සාපේක්ෂව ගත්තොත් දැන් එහෙම කියද්දි කෙනෙක්ට කියන්න පුළුවන් ගුරුවරුන්ටත් වඩා අඩු වැටුප් ලබන කම්කරු ලංකාවේ ඉන්නවා. පෞද්ගලිකංශේ වතු ශේෂ්ත්‍රේ එතකොට විවිධ ශේෂ්ත්‍රවල එතකොට හැබැයි ඒක සාපේක්ෂව බලන්න පුළුවන් කමක් නැහැ. අපි හිතනවා ඒ සියලු මේ කම්කරුවන්ට දිවත් වෙන්න සරිලන වැටුපක් ලබා දීමේ වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඒ සඳහා කළ යුතු අරගල යුක්තිය. එතකොට ඒ සියල්ලට යටත්ව තමයි අපි මේ කියන්නේ ගුරුවරුන්ට මේ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද ගොඩාක් ගුරුවරු නායකන්දකට ඉර වෙලා ඉන්නවා. දැන් ගෙදරක් හදා ගන්න, යතුරු පැදියක් ගන්න, දරුවන්ට උගන්වන්න. එතකොට මේ සියල්ලට ණය වෙලා දැන් ණයවාරික ගෙවන්න අමතර දහසක් වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් සමහරු ටියුෂන් කරනවා, සමහරු මේ වතු වගා කරනවා, තව විවිධ අමතර වැඩ කරන තත්ත්වයකට ගුරුවරුපත් වෙලා තියෙනවා. ඒක විසින් වෙන්නේ දැන් ගුරුවරයාට පාසල් වෙලාවෙන් පස්සේ ඊළඟ දවසේ ඉගෙනීම් කටයුතු සඳහා සූදානම් වෙන්න වෙලාවක් නැහැ. අධ්‍යයනයක් හැදෑරීමක් කරන්න වෙලාවක් නැහැ. පෞල් ජීවිතයක් ගත කරන්න වෙලාවක් නැහැ. එතකොට පැය 24 දුවන යාන්ත්‍රික මිනිහෙක් තමයි අද ගුරුවරයෙක් විදිහට ඉතුරු වෙලා ඉන්නේ. එතකොට අපි අහන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ ආර්ථික වශයෙන් හිරවුණු සමාජීය වශයෙන් පරපතල ලෙස පීඩාවටපත් වෙලා ඉන්න ගුරුවරයෙක්ගෙන් ඒ කියන්නේ මේ රටේ අනාගත පරපුර ගොඩනැගීමට අදාළව බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද? ඉතින් ඒ නිසා ඉතින් ගුරුවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය මේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මක බව පිළිබඳ ප්‍රශ්නයක් ලෙස අපි දෙකිය යුතු කියලා අපි හිතනවා. දැන් අපි දන්නවා ලෝකේ දියුණු හැම රටක්ම ඒ කියන්නේ දියුණු අධ්‍යාපන ක්‍රම තියෙන හැම රටක්ම ගුරුවරුන්ට ඉහළ වැටුපක් ලබා දෙන්න කටයුතු පිළිලන්තේ ගත්තොත් ජර්මනිය ගත්තොත් ඉහළ වැටුපක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට ඒකේ අරමුණම තමයි ගුරු සේවයට දක්ෂව ආකර්ෂණය කරගන්න. එතකොට ගුරු සේවයට එන කෙනාට ආර්ථික පීඩාවකින් හෝ සමාජ පීඩාවකින් තොරව මේ අධ්‍යාපනික අරමුණු මත වැඩ කරන්න පුළුවන් වටපිටාවක් හදන්න. එතකොට ලංකාවේ ඒ තත්ත්වෙ නැහැ. දැන් වෙලා තියෙන දැන් උදාහරණයක් විදිහට පහුගිය කාලේ ජාතික පාසල් වලට ආව ගණිත විද්‍යා විෂයන් වලින් බැඳුණු ගුරුවරු සැලකුවුදු ප්‍රමාණයක් ගුරුවරුන්ට අතහැරලා ගියා. මොකද වැටුප ප්‍රමාණවත් නැහැ. එතකොට දැන් මේ ප්‍රශ්නේ අපි සලකන්න ඕනේ නැහැ. එතකොට දැන් අපේ ඉල්ලීම බවට පත් වෙලා තියෙන්නේ දැන් 94 ගුරුවරුන්ට දීප ව්‍යාප්ත සේවා වැටුපක් ලැබුණා. එතකොට මේ දීප ව්‍යාප්ත සේවා වැටුප කියන්නේ ගුරුවරුන්ට ලැබිච්ච එක නිකන් හම්බෙන් ලැබිච්ච දෙයක් නෙමෙයි. 50 දශකයේ ඉඳලා ගුරු සංගම් මේ ගුරු විදුහල්පතිවරු කරපු දීර්ඝකාලීන අරගලයක්. එතකොට ගුරු සේවයේ විධිමත් සේවයක් බවට පත් කරන්න කියන සහ දීප ව්‍යාප්ත සේවා මට්ටම ගුරු සේවයට ලබා දෙන්න කියන අරගලයක් තිබුණා දීපු කාරණ වශයෙන්. ඒකට හේතුව තමයි අර කියන ප්‍රශ්න. ඒ කියන්නේ අනිකුත් සියලු වෘත්තීන්ට වඩා අඩු සැලකිල්ලක් අඩු ගෞරවයක් එතකොට පහත් මට්ටමක් සහ අඩු වැටුපක් තියෙන තත්වයක් ඇතුලේ ඒ කියන්නේ විෂයන්ගේ දක්ෂයෝ විෂය ප්‍රවීණයෝ ගුරු සේවයට එන්නේ නැහැ. එතකොට ඒක දැකලා ඒ පැත්තෙන් සසකලා තමයි ඒ ගුරු සංගම් ගුරු නායකයෝ අරගල කරන්නේ. එතකොට 94 දී මේ අරගලේ ප්‍රතිඵලයක් විදිහට ගුරුවරුන්ට දීපගත සේවා වැටුපක් ලැබෙනවා. එතකොට ඒකත් එක්ක ගුරුවරුන්ගේ වැටුපයි විදුහල්පතිවරුන්ගේ වැටුපයි දීපගත සේවාවන්ගේ වැටුපයි උදාහරණයක් විදිහට ගත්තොත් අධ්‍යාපන පරිපාලන සේවය වැටුපයි සමානයි 94 දී 94 ඉඳලා 97 දක්වා. හැබැයි 97 පත් කරපු බීසී පෙරේරා වැටුප කොමිසම අනිකුත් සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරලා ගුරුහා විදුහල්පති සේවාවන්ගේ වැටුප් විතරක් වැඩි කරන්නේ නැහැ. ඒතර ඔවුන් හිතාමතාම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කප්පාදු කරන්න කටයුතු කරනවා. ගුරුවරු ඒ වෙලාවේ සටන් කරපු වෙලාවේ ආණ්ඩුව පිළිගන්නවා මෙතන අසාධාරණයක් වුණා. අපි ඒ අසාධාරණය පසු නිවැරදි කරනවා. හැබැයි දැන් අවුරුදු 23ක් ගත වෙලා ඉවරයි. ඒ අසාධාරණය නිවැරදි කරලා නැහැ. 2007 උත්තරපත්‍ර ඇගයීම් වර්ජනය කරලා කරපු විශාල අරගලයක් තියෙනවා. ඒ අරගලය අධිකරණ ක්‍රියාමාර්ග හරහා වර්ධනය කරන්න කටයුතු කරා. එතනින් පස්සේ විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. හැබැයි මේ අවුරුදු 23 තිස්සේම මේ ගුරුවරුන්ට වෙච්ච අසාධාරණය නිවැරදි කරන්න කටයුතු කරලා නැහැ. ඉතින් ගුරුවරු ඉල්ලන්නේ මේ 97 කප්පාදු කරපු ගුරුවරුන්ගෙන් උදුරා ගන්නාලද වැටුප ගුරුවරුන්ට. එතකොට ඒ ඉල්ලීමක් තියෙනවා. ඊට පස්සේ අපි අධ්‍යාපනයේ 6% වෙන් කරන්න කියන ඉල්ලීම. මොකද අපි හිතනවා දැන් අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්නේ ආණ්ඩුවේ අධ්‍යාපනයේ දැක්මත් එක්ක සම්බන්ධයි. එතකොට ඒක අනිකුත් ප්‍රශ්නත් එක්ක ඍජු ලෙසම සම්බන්ධ වෙනක වළක්වන්න බෑ. එතකොට දැන් අද පාසල් නඩත්තු කරන වගකීමත් අනිත් පැත්තෙන් පැටවෙලා තියෙන දෙමව්පියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට. අද පාසල් ව්‍යාපාර බවට පත් කරලා තියෙනවා, කොම්පැනි කරලා තියෙනවා, කඩ බවට පත් කරලා තියෙනවා. ඉතින් ලක්ෂ ගණන් මුදල් රූපයන ව්‍යාපාර බවට පත් කරාට පස්සේ
එතකොට මේ ගුරු වරුන්ට සහ විදුහල්පති වරුන්ට මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න වෙලාවක් නැහැ. දැන් ඊට පස්සේ කියනවා විදුහල්පති වරු අල්ලස් ගත්තා, අවල් ගුරුවරයා අල්ලස් ගත්තා කියලා චෝදනා එනවා. ඒතර අපි දන්නවා අර පරණ ගීක දෙවනහමාරදී හොරකමටයි වෙළඳාමටයි එක දෙවිවර්තනයි නේ හිටියේ. දුර ඒ වගේ දැන් මේ වෙළඳ මානසිකත්වයකට ව්‍යාපාර මානසිකත්වයකට පාසල ඇදලා දාලා ඊට පස්සේ මේ චෝදනා කරලා වැඩක් නැහැ. ඇත්තටම දැන් වෙලා තියෙන දේ තමයි ගුරුවරයා දරු ඒ කියන්නේ විදුහල්පතිවරයා කොහොමද මේ පන්ති කාමරේ තමන්ගේ ඉස්කෝලේ ඉන්න විවිධ හැකියාවන් දක්ෂතාවයන් ප්‍රශ්න තියෙන දරුවෝ අනාගතයට සූදානම් කරන්න කියලා හිතලා වැඩ පිළිවෙලකට යනවා වෙනුවට දැන් කොහොමද දිනපතා පාසල නඩත්තු කරගෙන යන්නේ කියලා හිත හිතා විවිධ ව්‍යාපෘති කරන්න වෙලා තියෙනවා. අපි කියන්නේ ඒක කරන්න ගුරුවරු සහ විදුහල්පතිවරු සූදානම් නැහැ. දෙමව්පියන්ට මේක කරන්නත් බැහැ. අධ්‍යාපනයේ 6%ක් දෙන්න. එතකොට ඒ සඳහා 6%ක් දිනා ගැනීමේ මහා පළල් අරගලයකට අඩිතාලමක් විදිහට තමයි අපි මේ සටන් පාඩේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊට අමතරව අපි දන්නවා දැන් පොදුවේ රාජ්‍ය සේවකයන් විශ්‍රාම වැටුපක් අපාදු කරන්න කටයුතු කරලා තියෙනවා 2016 ඉඳලා ඒක නැවත ලබා දෙන්න. ඔන්න ඔය කියන ඉල්ලීම් මුල් කරගෙන තමයි අපි මේ සටන පටන් ගත්තේ. එතකොට මේක මේ වැටුපර සොච්චමක් එකතු කරගෙන අවසන් කරන්න පටන් ගත්ත අරගලයක් හරි. එතකොට මේ අපි ගත් උද්ඝෝෂණයක් දෙකක් කරලා පොඩි මාධ්‍ය සම්දර්ශනයක් තියලා අවසන් කරන්න පටන් ගත්ත අරගලයක් හරි නෙමෙයි. අපි මේ අරගලය කරද්දිම හිතපු දෙයක් තියෙනවා. ඒ තමයි අපි කරපු ලොකු සාකච්ඡාවක් තියෙනවා. අපි ඉතිහාසය තිස්සේ ඔබ අපි සියලු දෙනාම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරපු අරගලයක් තියෙනවා. හැබැයි දැන් නිදහස් අධ්‍යාපනය රැක ගන්න කියලා කැප කිරීම කරලා අරගල කරලා අවසානයේ පාසල ඇතුලේ ලැබෙන නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද? අද මේක වහල්ලු තදන තනන අධ්‍යාපන ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක වෙනස් කරන්න නම් දැන් මේ පාසල්වල තියෙන තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙනවා. එතකොට ගුරුවරයාට නිදහසේ උගන්වන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. ආර්ථික වශයෙන් නිදහස් මිනිහෙක් බවට උපත් කරන්න ඕන. එහෙම වුණොත් විතරයි පන්ති කාමරයට එන විවිධ හැකියාවන් දක්ෂතාවයන් තියෙන දරුවෝ අනාගතයට සූදානම් කරන්න රටකට සමාජයකට පරිසරයට මානව වර්ගයාට ආදරය කරන මිනිස් බවට පත් කරන්න පුළුවන් ගුරුවරයෙක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි හිතුවා. එතකොට ඒ සඳහා වන පළල් අරගලයකට ආරම්භයක් ලෙස තමයි ගුරුවරු සහ විදුහල්පතිවරු විතරක් කරන එකක් නෙමෙයි අනිකුත් සියලු සමාජ බලවේග ඒකාබද්ධ කරගත්ත අරගලයකට යන්න බලාගෙන තමයි අපි මේක පටන් ගත්තේ. මේ අධ්‍යාපනයට අදාළව කෙලින්ම දැන් ඔබේ කතාවේ තැනකදී කියුණා කොහොමද මේ ටියුෂන් මාෆියාව මර්ධනය කරගන්නේ? දැන් මුදලාලිකරණේ වෙනම තියෙනවා, ඉස්කෝල ගෙඩි පිටින් විකුණන්න හදනවා. ඊට සමගාමීව එළි විශාල මේ ජනප්‍රිය ටියුෂන් මාෆියාවක් තිබෙනවා. විවිධ ගුරුවරු දැන් සමහර ගුරුවරු රට හදන්නත් කතා කරනවා. ඇස් එහෙම අය ඉන්නවා, දේශන තියෙනවා, රට හදන හැටි කියනවා. ළමයි සූරා කාලා අර අධ්‍යාපනයේ තමන්ගේ ලාභේ බවට පත් කරගෙන තියෙනවා. කොහොමද මේ 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 තත්ත්වයට ආමන්ත්‍රණය කරන්නේ ඔබේ වැඩපිළිවෙල ඇතුළේ? දැන් මේ අරගලය ඇතුළේ අපි දන්නවා දැන් එක පැත්තකින් මහා පරිමාණ ටියුෂන් තියෙනවා. ඒ වගේම පොඩි පොඩි ටියුෂන් කඩ ගොඩක් දැන් රට පුරා ඇති වෙලා තියෙනවා. එතකොට මම ගොඩාක් පොඩි පොඩි ටියුෂන් කඩ ඇති වෙන්න බලපාපු හේතුවක් තමයි ගුරුවරු මුහුණ දීලා ඉන්න ආර්ථික ප්‍රශ්නයක පැත්තක. එතකොට දැන් ගොඩාක් අපිත් එක්ක වැඩ කරන ගුරුවරු කියන්නේ ඇත්තටම අපිත් මේ ටියුෂන් වලට ඉර වෙලා අපේ ජීවිතයක් නැහැ. ඒතර අපේ පඩිය වැඩි වුණා නම් අපි නිදහසේ ඉන්නේ. ඒතර අපි හිතනවා මේ වැටුප් ප්‍රශ්නයත් එක්ක එක පැත්තකින් මේක සම්බන්ධ වෙලා තියෙනවා. එක පැත්තක්. ඒ වගේම අනෙක් පැත්තෙන් අපි දන්නවා මහා පරිමාණ ටියුෂන් මේ කොම්පැනි ප්‍රමාණයක් තියෙනවා. ව්‍යාපාරයක් බවට පත් වෙච්ච තත්ත්වෙකුත් තියෙනවා. සම බන්දුල ගුණවර්ධන දක්පාවන පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒ මුදලාලිලා. මුදලාලිලා. එතකොට ඒක වෙනස් කරන්න නම් අපි හිතනවා මේ අධ්‍යාපනය ඇතුලේ තියෙන බරපතල විෂමතාවයයි මේ තරංගයයි අහුසි කරන්න තු එක කරන්න පුළුවන් කමක්. මේ තරංගය ඇතුලේ තමයි ටියුෂන් අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් මේ බරපතල විෂමතාවය ඇතුලේ තමයි ටියුෂන් අවශ්‍ය වෙන්නේ. අනිත් එක තමයි ගුරු අධ්‍යාපනයේ පවතින ගැටලුත් බලපාන තියෙනවා. එතකොට ඒ ගුරු සියලු පාසල් වල ඒ සියලු විෂයන් සඳහා සුසුකම් සහිත ගුරුවරු නැතිකම, පුහුණු ගුරුවරු නැතිකම, එතකොට ඒ කියන්නේ ගුරුවරුන් අඛණ්ඩව පුහුණු කරන, සංවර්ධනය කරන වැඩපිළිවෙලක් නැතිකම. එතකොට මේ සියල්ලම මේවා බලපාලා තියෙනවා. ඉතින් මේ සියල්ල වෙනස් කර ගැනීම සඳහා වන පරපතල සංවාදෙකුයි සමාජමය මැදිහත් වීමකුයි නීවකින් තොරව අපි හිතන්නේ මේක වෙනස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ කරන ඒ එවැනි සංවාදයක් අපි ආරම්භ කරලා තියෙනවා ගුරු සංගමයක් විදිහට අපේ අභ්‍යන්තරිකව. සහ අපි බලාපොරොත්තු වෙනවා මේ අරගලය තුළ පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් මේ විනාශකාරී තරංගය වෙනුවට මේ ගුණාත්මක අධ්‍යාපනයක් දක්වා අරගලය ඉස්සරහට ගෙනියන. ඉතින් ඒක තමයි අපි හිතන්නේ මේකට තියෙන උත්තරේ. දැන් ලංකාවේ ගොඩක් රටවල එහෙම තමයි. අපේ රටේ විශේෂයෙන්ම අරගල දිය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි එක්කෝ අරගල ඩීල් බවට පත් වෙන්නේ, ඩීල් දාන්න
මගි තනකට යන්නේ මේ පක්ෂ ආකෘතිය ඇතුළ මේ වැඩි යන හින්දා. ඒ කියන්නේ දැන් X කියන පක්ෂයට සම්බන්ධ වෘත්ති සමිතිය මොනවා කිරුවත් අර X කියන පක්ෂයේ පැවැත්ම තමයි බලන්නේ. මම කියන්නේ සියලු පක්ෂවලට අදාළ පොදු කාරණයක් මේක. මේ පක්ෂ සීමාවල් කඩාගෙන කුඩු කරගෙන අර බහුජන ව්‍යාපාරයක් හැටියට එහි යම් හැඩයක් ඇත්තට මේ ඒ ගෞරවයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයටයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයටයි දෙන්න ඕනේ. ඒ කියන්නේ ওই සයිටම් අරගල එක්තරා මොහොතක එහෙම වේදිකාවක් හැදුනා. විවිධ ක්‍රියාකාරීක ඇවිල්ලා සටන් කරන මට්ටමක් ආවා. මේ ඒ වගේ තැනක් හැදුනා. දැන් මේ පක්ෂ සීමාව කඩාගෙන මේ වැඩේ කරන්න පුළුවන් වටපිටාවක් හදාගන්න බැරිද? අපිට මේක අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් අපි ගුරු අරගලය ඇතුළෙත් අපි හිතන්නේ එහෙම මෙදිහත් වීමක් අවශ්‍යයි. ඒතකොට මේ අරගලය අපි ආරම්භ කරාට මොකද? අපි ආරම්භයක් ගත්ත විතරයි අපිට අවශ්‍ය වුනේ පොදු සාමූහික කරකලයකට පදනම දාන්න. මේ ඊළඟ මැතිවරණයට කරන වැඩක් නෙවෙයිද මේක එතකොට? හිතනවා දැන් කෙනෙක් එහෙම කියන්න පුළුවන්. නමුත් දැන් මේ අරගලය පටන් ගන්න පෙබරවාරි පහුගිය අවුරුදු පෙබරවාරි 28. එතකොට පෙබරවාරි 28 වෙද්දී මැතිවරණයක් පිළිබඳ සාකච්ඡාවක්වත් තිබුණා. ඊළඟට මාර්තු 13. එතකොට මාර්තු 13න් පස්සේ මේ අරගලය යම්කිසි කඩාවැටීමක් බිඳවැටීමක් ආවා. ඒක කනගාටුවට කාරණා. අපි දන්නවා දැන් අරගලයක් ජයග්‍රහණය කරන්න නම් ළඟ ළඟ එක දිගට කරන මැදිහත් වීමක් අවශ්‍යයි. අපි දන්නවා ආණ්ඩුවෙන් අපිට අරගල කරන්න වෙන්නේ ආණ්ඩුව නොදෙන දෙයක් ගන්න. එතකොට අපි උද්ඝෝෂණයක් දෙකක් කළ පරියට ආණ්ඩුව ඒ ඉල්ලීම් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ආණ්ඩුව කිසියම් තැනක හිර වෙනවා නම් ආණ්ඩුව ඒ බලය අභියෝගයට ලක් වෙනවා නම් තමයි ආණ්ඩුවක් ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්නේ. ඒ සඳහා වන පළල් මැදිහත් වීමක් අරගලයේදී අවශ්‍යයි කියලා අපි හිතමු. ඉතින් මාර්තු 13න් පස්සේ අරගලය කණ්ඩෝ ඉදිරියට එනවා වෙනුවට පහුගිය අවුරුද්දේ නැවත සැප්තැම්බර් 26 27 දෙදින දක්වා මාස 6කට අරගලය කල්යන. එතකොට 26 27 දෙදින ක්‍රියාමාර්ගයෙන් පස්සේ අපිට යම්කිසි අවස්ථාවක් ලැබුණ ජයග්‍රහණයක් ගන්න ආණ්ඩුවත් එක්ක කේවල් කරන්න. ඒ අවස්ථාව තමයි 26 උද්ඝෝෂණයෙන් පස්සේ දින පහක වැඩවර්ජනයක් කැඳවන්න අපි තීරණය කරා. ඒකත් එක්ක 26 උද්ඝෝෂණයෙන් වෙච්ච බලපෑමයි ඒ වගේම වැඩවර්ජනයක් කැඳවීම විසින් ආණ්ඩුවට වෙච්ච බලපෑම. මොකද ජනාධිපතිවරණයක් ඉස්සරහා වැඩවර්ජනයක් එන එක ආණ්ඩුවට හොඳ නැහැ. ඒතරම් හොඳ නැහැ. ඒ නිසා ආණ්ඩුව අවුරුද්දක් තිස්සේ නිහඬව ඉඳලා සාකච්ඡාවක් දෙන තත්ත්වයටපත් වෙනවා. එතකොට හැබැයි ආණ්ඩුව සාකච්ඡාවක් දුන්නේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ආණ්ඩුවට ඕන උනේ මොකක් හරි පැලැස්සර විසඳුමක් පෙන්නලා අරගලේ තාවකාලිකව යටපත් කරනවා. ඉතින් ඒ සඳහා සාකච්ඡාවක් දුන්නා. සංගම හතරකට පමණයි සාකච්ඡාව ලබා දුන්නේ. ඉතින් ඒක ගැනත් අපි කනගාටු වෙනවා. මොකද රගලයකට සංගම් 34ක් සම්බන්ධ වෙලා ඉඳිද්දී සංගම් 4ක් සාකච්ඡාවට කැඳවීම කනගාටුට කාරණා. ඉතින් අපි ලොකු රගලයක් කරා සංගම් බහුතරයක් හෝ සම්බන්ධ වෙන්න ඕන කියලා. නමුත් ප්‍රායෝගිකව ඉදිරිපත් කරපු විවිධ හේතු තිබුණා. මොකද මුදල් අමාත්‍යාංශේ කාමරවල ඉඩ නැහැ වගේ කාරණා ඉදිරිපත් වුණා. නමුත් ඒ කැබිනට් අනු කමිටුවත් එක්කම දුම්රිය සංගම් නියෝජිත 8 දෙනෙක් සාකච්ඡා කරා. එතකොට මේ සාකච්ඡාවෙන් පස්සේ විසඳුමක් ඉදිරිපත් වුණා. ඒ විසඳුම තමයි අපි ඉල්ලුවේ, ඒ කියන්නේ වැටුපට අදාළව විතරයි මේ සාකච්ඡාව යන්නේ. අපි ඉල්ලුවේ BC පෙරේරා වැටුප් කොමිෂමෙන් සිද්ධ කරපු අසාධාරණ ඉවත් කරන්න. එතකොට ආණ්ඩුව සාකච්ඡාවේදී කියලා තියෙනවා අපි වැටුප් වැඩි කරන්න කැමති. හැබැයි ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරොත් අනිත් වෘත්තිකයෝ කැමැති වෙයි. එතකොට අනිත් වෘත්තීන් ඇතුළේ විෂමතාවයක් ඇති වෙයි. එතකොට එහෙම විෂමතාවයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මොකද අපි මුදුරාගත් එකක් තමයි මේ නැවත ඉල්ලන්නේ. එතකොට විෂමතාවයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒක තර්කයක් නෙමෙයි. ඊළඟ ඒ නිසා මුලින්ම වැටුප් වැඩි කරන්න නම් ගුරු සේවය පොදු රාජ්‍ය සේවයෙන් ඉවත් කරන්න. ඉවත් කරලා සමෘද්ධ සේවයක් කරන්න ඕන. අපි ගුරු සේවයේ සමෘද්ධ සේවයක් කිරීම සඳහා කමිටුවක්පත් කරන්න නම් ඒකට කැබිනට් අනුමැතිය දෙන්නම් කියලා විසඳුමක් ඉදිරිපත් කරනවා. ඉතින් අපි දන්නවා ඕනේ පාසල් ශිෂ්‍යෙක්ට තේරෙනවා මෙතන විසඳුමක් නැහැ. මුළු ඉතිහාසෙම කමිටුපත් කරලා තියෙන්නේ, කොමිසම් දාලා තියෙන්නේ, ප්‍රශ්න යටපත් කරන්න, ව්‍යාකූල කරන්න, කලමරන්න. ඉතින් මේක අපි දැක්කා. අපි සංගමයක් විදිහට තව සංගම් කීපයක් විරුද්ධ වුණා. මේක ජයග්‍රහණයක් ලෙස දැකලා ක්‍රියාමාර්ග යටපත් කිරීම සම්බන්ධයෙන්. නමුත් අවසනාවන්ත ලෙස ක්‍රියාමාර්ග අත්හිටෙව්වා. එතකොට ක්‍රියාමාර්ග අත්හිටවීමත් එක්ක ඒකෙන් විශාල වාසියක් ආණ්ඩුවට හම්බුණා මැතිවරණ කාල සීමාව ඇතුළේ. ඉතින් ගුරුවරුන්ගේ හිත හදන්න අතුරු වැටුපත් දෙන්නම් කියලා කිව්වා. අතුරු වැටුපත් දුන්නේ නැහැ. අතුරු වැටුපත් දෙනවා කියප එකත් සම්පූර්ණ පොඩාවක්. අමාත්‍යංශයට ගියාට පස්සේ දැන මේ කවුද ඇමතිවරයා කිව්වා අපි අතුරු වැටුපත් දෙන්නවා. හැබැයි මේ ඔය කලින් ගුරු සංගම් සහ අමාත්‍යංශ එකතු වෙලා හදපු අතුරු වැටුප් යෝජනාවක් තියෙනවා. හැබැයි ඕක මේගොල්ලෝ ඕගොල්ලෝ ගිහිල්ලා වැටුප් කොමිෂමෙන් අනුමත කරගෙන ඉන්නේ. ඊපස්සේ වැටුප් කොමිෂමට යනවා.
වැටුක්ක විසමෙන් කියනවා. ඒතර අපිට එහෙම නිර්දේශ දෙන්න පුළුවන් කමක් නැහැ. අමාත්‍යංශය අපෙන් නිල වශයෙන් ඉල්ලීමක් කරලා නැහැ. ඉතින් අමාත්‍යංශයෙන් වැටුක්ක කොමිසමට වැටුක්ක කොමිසමෙන් අමාත්‍යංශයට. ඉතින් මැතිවරණ කාලය තුල මේ ඒ ක්‍රීඩාව කෙරුණා. පාස් කර කර හිටියා. ලබාගත් ජයග්‍රහණයක්. එතනින් පස්සේ දැන් මේ මොහොතේ තමත් කනගාටු දහයකට අලුත් ආණ්ඩුවත් ඒකම තමයි කරමින් ඉන්නේ. මොකද විපක්ෂ ඉද්දි කිව්වා අපේ ආණ්ඩුවක් ඇතුලේ වර්ෂ 20 දා. හැබැයි ජනවාරි 16 වෙනිදා සාකච්ඡාවක් දුන්නා. සාකච්ඡාවේදී කිව්වා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා අපිට මේක අධ්‍යයනය කරන්න කාලයක් අවශ්‍යයි කියලා. ඇතරම පහුගිය ආණ්ඩුවේ කිව්වා නම් කමක්. මේ ආණ්ඩුවේ එහෙම කියන්න අයිතියක් නෑ. 97 ඉඳලා 2015 දක්වා මේ ආණ්ඩුව ඇතුලේ තමයි මේ ප්‍රශ්න වර්ධනය වෙන්නේ. පටන් ගත්තේ මේගොල්ලෝ. ඉතින් එතුමා දන්නේ නැත්නම් බන්දුළු ගුණවර්ධනකින් අහගන්න පුළුවන්. සුසිල් ප්‍රේමජාන්තකින් අහගන්න පුළුවන්. මේගොල්ලන්ටත් ඕන වෙලා තියෙනවා මොකක් හරි බෝලයක් බස්සලා මහමැතිවරණය පහු කරගන්න. දැන් ඒගොල්ලෝ කියලා තියෙනවා අතුරු දීමනාවක් දෙනවා. අතුරු දීමනාවක් දෙනවා ඒක මේ තුන්වෙනිදාට කලින් ගැසට් කරනවා කියලා තිබුණා. ඉතින් ඒක ගැසට් කරේ නැහැ. එතකොට ගුරු සංගම් කීපයක් ඒක ගැසට් කරේ නැහැ කියලා 14 වෙනිදා උද්ඝෝෂණයක් කරා. එතකොට අපි බැලුවා දැන් මෙතන බරපතල තත්ත්වයක් ඇවිල්ලා තියෙන එකක් තමයි දැන් මේ අරගලය අපි පටන් ගත්තේ සටන් පාඩ 4කින්. සටන් පාඩ 4කින් තමයි අපි මේ අරගලය පටන් ගත්තේ. එතකොට දැන් අවසානයේ අරගලේ පටුවෙමින් තියෙනවා අතුරු දීමනාවකට සහ සමෘද්ධ සේවාව. එතකොට කොළපිරවිලකෝ 106කෝ කප්පාදු කරපු විශ්‍රාම වැටුපකෝ. එතකොට ඇත්තම ගත්තොත් මේ අතුරු දීමනාව හම්බෙන්නෙත් නෑ. සමෘද්ධ සේවාවක් බවට ගුරු සේවයපත් කරලා තියෙන අයිතිවාසිකමුත් උදුරා ගන්න තත්වයක් එනවා. දැන් හදන්නේ පොදු රාජ්‍ය සේවෙන් ගලවලා තියෙන අයිතිවාසිකම් ටිකත් කප්පාදු කරන්න. ඉතින් ඒ අනතුරට විරුද්ධව අපි 26 වෙනිදා උදේ 10ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරා. සමෘද්ධ සේවාව වලටයි ඊනියා බොරු පොරොන්දු වලටයි රහිව ගුරු විදුහල්පති බලයක් ගොඩනගන්න සහ ඉල්ලීම් ජයග්‍රහණය කරනතුරු ශක්තිමත් ඉදිරි ගමනකට යන්න. දැන් මේ මැද්දෙන් අතුරු ප්‍රශ්නයක් මට. අපි හිතමු දැන් ලෝක බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය මේ රටේ නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව ඉවර්ම කරලා දාන්න. ඒවා මුදලාලියට බාර දෙන්න තමයි ඕන. මුදලාලිය කියන්නත් බෑ ජාවාරම් කරුවන්ට. එතකොට දැන් ඊට ඉදිරිව අරගල කරනවා කාලයක් තිස්සේ. මේ අරගලයේම නැවත ඔවුන් පාවිච්චි කරනවා මේක කරගෙන යන්න දෙන්නේ නැමු. දැන් අපි හිතමු ගුරුවරු වැඩ වර්ජනය කරනකොට ජනාධිපතිවරයට අගමැතිවරයට මිනිසුන්ට කියන්න හරි ලේසි පේනවනේ වැඩ කරන්නේ මේ ගුරුවෘත්ති කරන්න බෑ මේක. දැන් වෛද්‍යවරු වැඩ වරන්නේ ලෙඩ වෙනුවෙන් තමයි. හැබැයි ඒකම පාවිච්චි කරන ටූල් එකකට. මේක බැලුවාම කෙනෙකුට ඕන හිතන්න පුළුවන් හිර කරන්නේ ගුරුවරයාට වැඩේ එපා කරවන්නේ ওই වැඩේට තමයි කියලා. කියන්නේ එපා කරවන්න කරවන්න අරගලේනවා. මිනිස්සු පාරට බහිනවා. පාරට බහිනකොට බහිනකොට මිනිස්සු තුල ජනමතයක් ඇති කරන මේවා විකුණලා දාමු කියලා. දැන් ප්‍රංශ එක්තරා මොහොතක ඔවුන්ට ඉදිරිව ආපු ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ඉදිරිව ඔබ දකින්නත් ඇති විශ්වවිද්‍යාලවල එළිය උගන්නන්න පටන් ගත්තා. පන්ති කාමර එළියේ තියලා ගුරුවරු නිකන් ලෝකෙටම පේන්න අධ්‍යාපන ක්‍රියාවලිය වැටෙන්න දුන්නේ නැහැ. එහෙම අලුත් ක්‍රමයක් හොයාගන්න බැයිද? ඒ කියන්නේ දැන් මේ දැන් පාලකයෝ ආසයි ඉස්කෝල අරාජික වෙනවනම් මුළු අවුරුද්ද වැඩ කරන්නේ නැත්නම් ජනාධිපතිවරයා අගමැතිවරයා නටයි මං හිතන්නේ. අපේ වැඩ පිළිවෙල ඇතුලේ කොහොමද? අපි වැඩ වර්ජන මම නෙමෙයි අපි අරගලා. මෙතන වැඩ වර්ජන තියෙනවා. නමුත් මේ සමස්ත පාසල් පද්ධතිය වහලා කරන වැඩ වර්ජන වලින්ම ජයග්‍රහණ ගන්න බෑ. අපි තමයි ආණ්ඩුවට වාසි. මොකද අරගලේ උන්ට තෝරන එක තමයි. ඒක තමයි උන්ට තෝරන්නේ. එතකොට අනිත් එක තමයි පාසල් පද්ධතිය වැහුවම අරමුදේට යන්නේ දරුවෝ. දෙමව්පියෝ. එතකොට ගුරුවරුත් ආපහු දෙමව්පියෝ. එතකොට ගුරුවරුත් මේ දිනපතා පාසල් වහලා තියන්න කැමති නෑ. එතකොට වැඩ වර්ජනය කරන්න තීරණයක් ගනිද්දී හරිම අමාරුවෙන් තමයි තීරණයක් ගන්න. එතකොට ඒක එකපයින් කැමති වෙන්නේ නැහැ. එතකොට බොහෝ ගුරුවරු දෙපාරක් හිතන. අපි දන්නවා එතන ගුරුවරු නිවාඩු ගන්නෙ නැතුව එක දිගට පාසල් වල එන තත්ත්වයන් තියෙනවා. හවසට ටියුෂන් කරන අතරම ටියුෂන් කරන අය ඉන්නවා වගේම ටියුෂන් කරන්නේ නැති ඒ වගේම හවසට මේ ඉස්කෝලේ නැවතිලා උගන්නන දරුවෝ ගොඩ දාන්න වෙහෙස මහන්සි වෙන අය අප කැප වෙන ගුරුවරු උන තරම් ඉන්නවා. එතකොට එහෙම නැහැ නෙමෙයි. එතකොට දැන් මේකෙදි අපි යෝජනා කරන අරගලාකෘතිය වැඩ වර්ජනම නෙමෙයි. අපි හිතනවා අනිත් එක වැඩ වර්ධනයකින් විතරක් ගුරු තනියම කරන අරගලයකින් විතරක් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. ඒතුළු මේ අරගලේ වටා දෙමව්පියෝ ගස්සන්න අනිකුත් සමාජ බලවේග ඉක්තු කරගන්න රට පුරා නිදහස් අධ්‍යාපනය සම්බන්ධ පාසල් අධ්‍යාපනයේ කඳා වැටීමේ බිඳ වැටීමේ ගුරු වෘත්තියේ විදුහල්පති වෘත්තියේ මේ මහා පරිහානිය පිළිබඳ බරපතල සාකච්ඡාවක් ඇති කරන්න සහ එවැනි සාකච්ඡාවක් ඇති කරමින් සියලු සමාජ බලවේග දෙමව්පියෝ දරුවෝ අනිකුත් මේ ශේෂ්ත්‍රයට උනන්දු වෙන සියලු දෙනා ඒකාබද්ධ කරගත් පළල් බහුජන අරගලය.
එහෙම අරගලයක් තුලින් තමයි අපි හිතනවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකට ලොකු කාර්යයක් අවශ්‍ය නැහැ. එහෙම මහා ජනමතයක් මේක වටා එකතු කරන්නත් පුළුවන්. එකතු වෙනවා නම් අපි හිතනවා ආණ්ඩුව ඒක ඉස්සරහ දන ගහයි. මොකද ඔය හැම ආණ්ඩුවක්ම ගොඩක් නොකරනවා කියපු දේවල් කරේ එවැනි ජනමතයක් ඉස්සරහ පමණයි. ඉතින් අපි හිතනවා ගුරුවරුන්ට සවිදුවල්පතිවරුන්ට එහෙම ජනමතයක් ගොඩනගන්න අමාරු නැහැ. කැඩලුවක් ඇවිල්ලා තියෙනවා අපි හිතනවා දැන් ඒකාබද්ධ වීමට අපි කැමති. එතකොට අපි මේ අරගලේ මුල ඉඳලා හිටපු කරක් තමයි ඒකාබද්ධ අරගලේ. මොකද මේ කියන්නේ තනි කෙනෙක්ට තනි සංගමයකට තනි ව්‍යාපාරයකට මෙවැනි පළල් අරගලයක් ජයග්‍රහණය කරන්න බෑ. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි ඒකාබද්ධතාවය ඇතුලේ අරමුණු නැත්තම් ඒකාබද්ධ වෙන්න සූදානම් නැත්තම් එතකොට මේ අරගලේ ඉදිරියට ඇදගෙන යන සූදානම් නැත්තම් මොකද කරන්නේ? ඒ නිසා අපි හදනවා අපි සංගමයක් විදියට. ඒ කියන්නේ මේ එක පැත්තකින් ඒකාබද්ධ වීමත් අවශ්‍යයි. ඒ වගේම ඒකාබද්ධ වෙලා කරන්නේ මොකද කියන එක වැදගත් වෙනවා. මොකද අපි එකට වැඩ කරා. හැබැයි එකට වැඩ කරලා එළිය බහින්න සිද්ධ වෙලා තියෙනවා. එළියට බැස්ස නෙමෙයි. ඒතකොට මේ සමහර වැරදි තීන්දුවක් එක්ක අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒතකොට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි හිතනවා නිවරදි තීන්දුව తీරනත් එක්ක නිවරදි සටන් පාඩ එක්ක නිවරදි ක්‍රියාමාර්ගයක ඒකාබද්ධ වීම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ සඳහා අපි සියලු ගුරු විදුහල්පතිවරු බිම්මට ඒකාබද්ධ කළ යුතුයි කියලා අපි හිතනවා. මොකද ගුරුවරු සහ විදුහල්පතිවරු කොහොමත් ඒකාබද්ධ අරගලයක් ඉල්ලා හිටිනවා. ඒකට අපි හිතන්නේ කියන්නේ මේක උඩින් ඉක්උතු කරනවා එක අමාරු නම් අපි බිමින් ඉක්උතු කරමු. හරි. අපේ සංවාදයේ තර්කානුකූල තැනකට ගියන්න 26 වෙනිදා හරියට මොකද්ද වෙන්නේ? 26 වෙනිදා අපි ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලන්නේ අපිට කරුණු දෙකක කාරණා දෙකකදී මේ 26 වෙනිදා දිනේ වැදගත් වෙනවා. එකක් තමයි අපිට අවුරුදු 23ක් තිස්සේ විසඳා ගන්න බැරි වෙච්ච මේ ගැටලු විසඳා ගැනීම සඳහා වන ශක්තිමත් බලයක් එන්නේ. එකක්. ඒ වගේම අනිත් පැත්තෙන් සංවෘත සේවා උගුලක් කරහා අතුරු දීමනා යෝජනාවක් කරහා ගුරුවරුන්ගේ මේ පවතින අයිතිවාසිකමුත් උදුරා ගැනීම සඳහා වන කුමන්ත්‍රණය පරාජය කිරීම. එතකොට මේ දෙකම අපිට තියෙනවා. අපි ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලන්නේ අපි එක පැත්තකින් මේ අපේ තියෙන අයිතිවාසිකමුත් උදුරා ගන්න හදන කුමන්ත්‍රණය පරදවමි. අනෙක් පැත්තෙන් මෙතෙක් ඉදිරියට ගෙන ආපු අරගලය ජයග්‍රහණයක් දක්වා අඛණ්ඩව ඉස්සරහට ගෙනියන යලටයි මහටයි ක්‍රියාමාර් සටන් කර කර නෙමෙයි. එතකොට ඊනියා පොරොන්දු දෙද්දී ඒවා ඉස්සරහ දන ගහලා මේ අවුරුදු ගණන් ක්‍රියාමාර්ග කල් දාන අතහරින රැවටෙන අරගලයකට යන්න නෙමෙයි. ජයග්‍රහණයක් දක්වා සැබෑ ජයග්‍රහණයක් දක්වා කොන්දේසි විරහිතව අඛණ්ඩව එක දිගට අනිකුත් සියලු බලවේගත් ඒකාබද්ධ කරගනිමින් සටන් කරන අරගලයක් සඳහා ආරම්භයක් ගන්න 26 වෙනිදාට අපි සියලු ගුරු විදුහල්පතිවරුන්ට ආරාධනා කරනවා ඉසුරුපා ඉස්සරහට. අපි බලමු 26 වෙනිදාගෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. නැවතත් ඔබව මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා නිදහස් සංවාද වැඩබිමේදී. පක්ෂ පවුරු කඩාගෙන රට වෙනුවෙන් වැඩ කරන්න අත්‍යවශ්‍ය කාලයක්. ඉතිහාසෙ බල කරන හැම අපි බලමු කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ලේකම් සංජීව බණ්ඩාර. නිදහස් වැඩබිමේදී යලිත් හමුවෙමු. ජය වේවා. නිදහස් සංවාද වැඩබිම. පක්ෂ දේශපාලනයට එපිටි. ට්‍රාන්සෙන්ඩ් පාටි පොලිටික්ස්.